කිසිදු ප්‍රමාදයක් නැහැ අපිට එළමෙන මහකන්නේට ගොවියන්ට අවශ්‍ය පොහොර ලබා දෙන්න පුළුවන්. මහකන්නේ ආරම්භ කරන්නේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා. අපි මේ වෙනකොට වීගොවීන් සඳහා පොහොර වර්ග 4ක් ලබා දෙන්න එකඟ වෙලා තියෙනවා. ඒ සඳහා කාබනික කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම ජෛව දියර පොහොර නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම පොටෑසියම් ක්ලෝරයිඩ් කියන පොහොර අපි ආනයනය කරලා තියෙනවා. නයිට්‍රජන් එක්ස්ට්‍රැක්ට් එක විතරයි අපි තාම නිෂ්කාරකේ විතරයි තාම අපි ගෙනෙලා නැත්තේ. ඒකේ පොඩි ප්‍රමාදයක් වුණා. හැබැයි අපිට ඔක්තෝබර් මාසය අග වෙනකොට අපිට ඒකත් ගේන්න පුළුවන්. ඒ චීනෙන් ආනයනය කරපු සමාගම පිළි අරගෙන තින ඔය අතින් උන් අතින් වරදක් වුණා කියලා ඒක නිවැරදි කරලා එවන්න ඕන එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ අනුව ඔවුන් අපිට ඒ උපනව අපව හරවගෙන ගිහිල්ලා තියෙනවා. ඒ අනුව ඔවුන් ඒ નિયમિત අවශ්‍ය ස්පෙસિෆිකේෂන්ස් වලට අවශ්‍ය පොහොර ටික අපිට ගේන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම අපි ඉන්දියාවත් එක්ක මේ දවස්වල කතා කරනවා. අපි ඉන්දියාවෙනුත් අපි ආනයනය කරන්න යම් පොහොර ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා. අපිට අවශ්‍ය ප්‍රමිතියට තියෙනවා නම් පමණයි අපි පොහොර බාරගන්නේ. ඒ කියන්නේ මේ රටේ මනුෂ්‍ය සත්ව සහ ශාකවලට හානි කරන කිසිදු බැක්ටීරියාවක් ඉන්න පොහොරක් අපි ආනයනය කරන්නේ නැහැ, අපි ගන්නෙ නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය පොහොර ලැබෙනවා නම් අපි බාරගන්න. ඒ අනෙකුත් භෝග සඳහාත් අවශ්‍ය පොහොර අපි ආනයනය කරනවා. තේ මණ්ඩලය අපිට නිර්දේශ ඉදිරිපත් කරලා තිනවා ඒ සියලු පොහොරත් ගොවියන්ට ලැබෙනවා. අපි පිටරටින් හාල් ආනයනය කරන රජය තීන්දුව කළා තියෙනවා. ඒ නිසා ඒකත් සමගම ඔය මිලපාලනයක් ඇති වෙනවා. දැන් වීඑල්ඒ මණ්ඩලයේ හැටියට අපි රුපියල් 98ට හාල් දෙනවා. ඒ නිසා මෝල් හිමියන් කියට දුන්නත් වීඑල්ඒ මණ්ඩලයේ අපි රුපියල් 98ට නාඩු විකුණනවා.